ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල වෙත කුඩු කාර්යයන් සමග කුඩු බිස්නස් කළ නාකොටික් 4ක් පොලිස් කූඩුවේ රට ඇතුලෙන් හමු නොවුනත් රටින් ආ 19ක් හමු වෙද්දී කොරෝනා රෝගීන් ගණන 2033ක් වෙයි සංවර්ධනීය විමින් පවතින රටවලට ණය සහන දෙන්නේයි අගමැති ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වලින් ඉල්ලයි ඡන්ද ගණන් කිරීමේ ප්‍රශ්නයට මැදි වූ මැකෝ ගණන් කරන්නත් පෙරහුරුතියයි ලෝක කුසලාන වංචාව ගැන ICC මගෙන් විමසුවා දන්න දේ මම කියනවා මහින්දානන්ද කියයි ඇමරිකාවම අනතුරේ කොරෝනාව යලි සීක්‍රේන්ම ඉහළට දේශීය ප්‍රවෘත්ති මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතා පැවැත්වීමේ චෝදනාව මත අතරංගුවටගත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 4 දෙනා සහ සිවිල් පුද්ගලයා මද්‍රව්‍ය ප්‍රවාහනයට සහ බෙදා හැරීමට සහාය වෙමින් රුපියල් 1,311කට ආසන්න මුදලක් උපයාගෙන ඇති බව පරීක්ෂණවලදී හෙළවී තිබෙනවා මාතර පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සිනරත්න මහතා මේ බව කියා සිටියා මද්‍රව්‍ය වලට එරෙහි මෙහෙම් වගේම අපරාධ කල්ලි වලට එරෙහි මෙහෙම් සිදු කිරීමේදී ශ්‍රී ලංකා පොලිසිය නිලධාරීන් මේ සම්බන්ධව සම්බන්ධතාවයක් තියෙනවා නම් ඔවුන්ට එරෙහිවත් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නත් ඔවුන් සොයාගෙන ඔවුන්ට එරෙහිව නඩුකටයුතු පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නත් පොලිස් ප්‍රතිමා උපදෙස් දුන්නා පසුගිය දින කිහිපය තුළ සිදුවීමක් වාර්තා වුණා මිනුවන්ගොඩ ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු සමග සම්බන්ධතාවයක් පවත්වන බවට මද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිතුමාගේ මූලිකත්වයෙන් විමර්ශනයක් ආරම්භ කරා ඒ විමර්ශනයේදී මේ වන විට හඳුනාගෙන තිබෙනවා මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සම්බන්ධතාවය පැවතු පොලිස් නිලධාරීන් 4 දෙනෙක් පිළිබඳව ඒ වගේම ඒ සඳහා සහාය දුන්න තව එක් සිවිල් පුරවැසියෙක් පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ 5 දෙනාම අත්අඩංගුවට අරගෙන ඔවුන් දැනට ත්‍රස්තවාදී වැළැක්වීමේ తాවකාලික විධිවිධාන පනත යටතේ රඳවාගෙන තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා මෙම උද්ගලයන් මද්රව්‍ය ප්‍රවාහණය කිරීම සඳහා ඒ වගේම මද්රව්‍ය ජාවාරම් කරුවන් සමග එකතුව මේ මද්රව්‍ය බෙදා හැරීම සඳහා සහාය ලබා දී තිබෙන බවට තොරතුරු අනාවරණය වෙලා තිනවා ඒ වගේම ඉතා විශාල මුදල් ප්‍රමාණයක් උපයාගෙන තිබෙන බව සහ ගනුදෙනු කර තිබෙන බවට වාර්තා වෙලා තිනවා මේ වෙන විට රුපියල් 1,311කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා ඒ වගේම මේ වෙන විට ඉතා විශාල දේපල ප්‍රමාණයක් ඔවුන් මිලදීගෙන තිබෙන බවට සහ ඒ දේපල වලින් වාහන යතුරුපැදි ඒ වගේම කැබ් රථ ආදී වාහන විශාල ප්‍රමාණයක් ඔවුන් භාවිත කර තිබෙන බවට තොරතුරු අනාවර වෙලා තිනවා ඒ සම්බන්ධයෙන් මේ වෙන විටත් විමර්ශනය කරනවා මේ අතර පසුකේ කාලයේදී මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන්ට සිදු කළ වෙරිත බිම් හා නිලධාරියෙකු ඝාතනය කිරීම මෙන්ම තවත් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි දැනට අත්අඩංගුවටගෙන සිටින පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් සහ සිවිල් පුද්ගලයා මෙම සිද්ධීන්ට සම්බන්ධ දෙයන්න පිළිබඳ විමර්ශන සිදු කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා තවදුරටත් කියා සිටියේ බූස් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරම්භ කර තිබූ ආහාර වර්ජනයේ නතර කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා බන්ධනාගාර නිලධාරීන් එම රැඳවියන්ට කරුණු පැහැදිලි කර දීමෙන් පසුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන වෙලෙසුදා සහ කංජිපාණි ඉම්රාන් ඇතුළු රැඳවියන් පිරිසක් පසුගියදා මෙම ආහාර වර්ජනය ආරම්භ කළා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔවුන්ට කරුණු පැහැදිලි කර දීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළා. ඉන් පසුව වර්ජනය අත්හැර දමමින් ආහාර ලබා ගැනීමට අදාළ රැඳවියන් පිරිස තීරණය කළ බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මේ අතර මීගමුව බන්ධනාගාරයේ රැඳවුවන්ට ජංගම දුරකථන ඇතුළු විවිධ උපකරණ ලබා දුන් සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් වනතුරු එම බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයාගේ වැඩ තහනම් කර ඇති බවද බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ පාතාල සමාජිකයන්ට සහ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බන්ධනාගාර තුල සිටින ඇතැම් නිලධාරීන් සහාය ලබා දෙන බවයි
මේ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ පාතාල යයි කියා ගන්නා සංවිධාන අපරාධ කරුවන් අතර යම් සම්බන්ධතාවයක් තිබෙන බවත් මේ සම්බන්ධතාවයන් වලට බන්ධනාගාරය තුල යම් සහායක් ලබා දෙන නිලධාරීන් සිටින බවටත් මේ වෙනුවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වෙනුවට විමර්ශන කරනවා ඒ වගේම බන්ධනාගාර තුල ක්‍රියාත්මක වන මද්‍රව්‍ය සහ අපරාධ ජාලයට සම්බන්ධකම් පවත්වන අවස්ථා මේ වෙනුවට ඉතා දැඩිව පාලනය කරලා ඒ තත්ත්වය මැඩපැවැත්වීම සඳහා පියවරගෙන තිබෙනවා ඒ වගේම බන්ධනාගාරයෙන් බැහැරව මේ සම්බන්ධයෙන් කටයුතු කරන අය සම්බන්ධනොත් මේ වෙනුවට දැනට විමර්ශන පවත්වාගෙන යනවා मेरठ कोरोना आसादित्यान संख्या दहास्तुन दक्वा इहलगिया ए नव आसादित्यान दह नव दिनकु हनुनागनी मत समगाई අලුතින් හඳුනාගත් ආසාදිතයන් 19 දෙනා බංග්ලාදේශයේ සිට මෙරට වෙත පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර සිටි පුද්ගලයන් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ආසාදිතයන් 383 දෙනෙකු තවදුරටත් රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 42ක්. අද දිනේදී කොරෝනා රෝගීන් 20 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට කොරෝනා වෛරසය වැළඳී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1639ක් දක්වා හිල ගියා. සමාජයෙන් කොරෝනා රෝගීන් හමුවීම අඩුවුවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම රජයේ ක්‍රියාත්මක කළ විධිමත් වැඩපිළිවෙල හේතුවෙන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. මේ වන විට ශ්‍රී ලංකාවේ COVID-19 වසංගත තත්ත්වය සැලකිය යුතු ලෙස පාලනය වෙලා තියෙනවා. මේ තත්ත්වය සැලකුවොත් එහෙම අද වන විට අපේ ශ්‍රී ලංකා භූමිය තුලින් අපේ සිටින ජනතාව තුලින් COVID-19 රෝගීන් හමුවන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම ගත්තොත් අපිට නියම ආකාරයට හිමි සංඛ්‍යාව නාවික හමුදායේ කොටස අයින් කරොත් විදේශගතව සිට පැමිණෙන අයගේ කොටස අයින් කරොත් එහෙම 313ක් වැනි සුළු සංඛ්‍යාවක්. අපට වැදගත් වන්නේ මේ දක්වා අපි නෙලාගත් ප්‍රතිඵල ආරක්ෂා කර ගනිමින් මේ රට ඉදිරියට ගෙන යාම සඳහා රජයට සහාය දීම. ඒ වගේම අගෝස්තු 15 පමණ වන විට ගුවන් තොටුපළ විවෘත වුණොත් එහෙම අපේ රට විශාල වශයෙන් සංචාරක ව්‍යාපාරයේ මත යැපෙන රටක් බැවින් ඒ සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ ප්‍රොටෝකෝල් මේ වන විටත් අප විසින් සම්පූර්ණයෙන්ම වාහේ නිම කළා තියෙනවා. දැන් අපිට තියෙන අභියෝගය තමයි මේ ඇතිකරත්ගත් තත්ත්වයේ කොහොමද පවත්වගන්නේ කියන එක. දැන් අපට පෙනී යනවා ජනතාව මේ කාරණා ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා කටයුතු කිරීම. මේ දේවල් ඇත්ත වශයෙන්ම පවත්වගන්නේ අපිට වඩා විශාල දියුණුවයි කියන රටවල් වලත් නැවත නැවත මේ වෛරස් තත්ත්වය ඇතිවන්නේ ඇත්ත වශයෙන්ම මේ ජන සමාජ විසින් පවත්වා ගත යුතු චර්යාත්මක කාරණා හරියට පවත්වා නොගැනීම නිසායි. නිරෝධායන ක්‍රියාවලියද තවදුරටත් සිදු කරමින් පවතින්නේ ආරක්ෂක අංශවල පූර්ණ සහාය ඇතිවයි. ගුවන් හමුදාවට අයත් මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ නාවික හමුදාවේ 223 දෙනෙකුද අද එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා. කොරෝනා වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පහව යන තෙක් වෛරස පාලනය සඳහා හඳුන්වා දී ඇති සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මුඛ ආවරණ පැළඳීම කෙරෙහි සෑම පුද්ගලයෙකුම විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. සෞඛ්‍ය උපදෙස් කඩකර මෙන් කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිසිය අවධාරණය කරනවා. ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවීමට තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම බැහැර කරලා නැහැ. අපි පසුගිය කාලය තුළ නිරීක්ෂණය කළා මහජනතාව මේ තත්ත්වයේ නිවැරදිව වටහාගෙන නොමැති බව. විශේෂයෙන්ම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේදී සෞඛ්‍ය අංශ විසින් ලබා දීලා තියෙන උපදෙස් සහ මාර්ගෝපදේශ ඒ ආකාරයෙන්ම පිළි නොපදින බව අපිට නිරීක්ෂණය වුණා. ඒ අනුව වැඩ බලන පොලිස්පතිතුමා විසින් සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ නොපැළඳ කටයුතු කරන අයට ඒ පිළිබඳව දැනුවත් කිරීමටත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට අවවාද කිරීමටත් කටයුතු කරන ලෙසට යනු අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය තුළදී මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් පරීක්ෂා කිරීම කරන්න කරලා ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැළඳගෙන නැතුව මහජනතාවට සෞඛ්‍ය අවධානමක් ඇති වෙන ආකාරයට කටයුතු කරන පුද්ගලයන්ට නිරෝධායන රීති පිළිබඳ අවබෝධයක් ලබා දීමටත් ඒ පිළිබඳ අවවාද කිරීමටත් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ තත්ත්වය ඒ ආකාරයට සිදු නොවුනොත් අපි බලාපොරොත්තු වෙනවා යථා කාලයේදී නිරෝධායන රෙගුලාසිය ආකාරයෙන්ම නැවත ක්‍රියාත්මක කරන්න. ඇමරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාමත් සමග ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.
ගත වූ පැය 24ට වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඇමරිකාවෙන් වන අතර එම සංඛ්‍යාව 47,341ක්. ඒ සමගම එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 125 ඉක්මවා ගොස් තිබෙනවා. මෙවර විට ඇමරිකාව බරපතල ගැටලු රැසකට මුහුණ දී ඇති බවයි දවල මන්දිර කොරෝනා කාර්ය සාධක බලකායේ ප්‍රධානි වෛද්‍ය ඇන්තනි ෆෞසි පවසන්නේ. එරට තරුණ ප්‍රජාව වැඩි වශයෙන් කොරෝනා ආසාදනයට ලක්වන අතර ඔවුන් මගින් වයස්ගත පිරිස් වෙතද වෛරසය ආසාදනය වීමේ අවධානම ඊළඟොස් ඇති බව වෛද්‍ය ඇන්තනි ෆෞසි වැඩිදුරටත් පවසනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා 99,35,361 දිනකට ආසාදනය වී තිබෙනවා. සුවේ ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 53,83,819ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 4,97,505ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. වාර්තාගත ලෙස ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව 18,276කින් ඉහළ යාමත් සමග එරටින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 105 ඉක්මවා ගියා. පසුගිය දින කිහිපය තුළ පමණක් ආසාදිතයන් 100ක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. වෛරසය හේතුවෙන් මේවන විට ඉන්දියාවේ වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. චීනෙන් ඊයේ දිනේදී වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 21ක්. ඉන්දා 7 දිනක බීජින් වැසියන් වන අතර අනෙක් 4 දෙනා විදේශිකයන් බවයි වාර්තා වන්නේ. එහෙත් කිසිදු මරණයක් එරටින් වාර්තා වී නැහැ. කොරෝනා වෛරස ව්‍යාප්තිය බ්‍රසීල ආර්ථිකයට සිදු කර ඇති හානිය දරාගත නොහැකි මට්ටමක පවතින බව එරට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් මේවන විට එරට දුගී ජනතාව වෛරසය සම්බන්ධයෙන් නොතකමින් රැකියාවල නිරත වන බවයි වාර්තා වන්නේ. රට වසා දැමීමේ හේතුවෙන් ජනතාව අන්ත දුගී භාවයට පත්ව ඇති අතර කුසගින්නෙන් සහ නිවාස නොමැතිකමින් බහුතරයක් පීඩා විඳිනවා. ගත වූ පැය 24ට වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේද බ්‍රසීලයෙන්. ඊයේ දිනේදී වාර්තා වූ කොරෝනා මරණ 736ත් සමග මෙක්සිකෝවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 25,000 ඉක්මවා ගියා. ආසාදිතයන් සංඛ්‍යාවද 102 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. මරණ හා ආසාදිතයන් පිළිබඳව නිකුත් කර ඇති වාර්තාවන්ට වඩා සත්‍ය අගයන් බොහෝ ඉහළ අගයක් ගනු ඇති බවට එරට රජය නිවේදනය කරනවා. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමගම රට වසා දැමීමේ කාලය ලබන 17 වනදා දක්වා දීර්ඝ කිරීමට අර්ජන්ටිනාව පියවරගෙන තිබෙනවා. ඉදිරි සතිය තුළදී වෛරසය උපරිම තත්ත්වයට ළඟා වනු ඇති බවටයි එරට බලධාරීන් අනතුරු අඟවන්නේ. රට වසා දැමීමේ කාලය දීර්ඝ කිරීම සහ නීති දැඩි කිරීම හේතුවෙන් රජය සමග ගැටුම් ඇති කර නොගන්නා ලෙස එරට ජනාධිපතිවරයා ඉල්ලා සිටිනවා. සංවර්ධනයේ වෙමින් පවතින රටවලට ණය සහන ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වලින් ඉල්ලා සිටිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා යුනිසෙෆ් සංවිධානයේ නියෝජිත පිරිසක් අරලියගහ මන්දිරයේදී හමු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් මෙසේ අග්‍රාමාත්‍යවරයා හමු වී ඇත්තේ මෙරට සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා යෝජනාවලියක් ලබා දීමටයි. දරුවන් වයස්ගත පුද්ගලයන් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත අයගේ පවුල්වලට උපකාර කිරීමට අදාළ යෝජනා මීට ඇතුළත්. මෙවැනි පිරිස් පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. රජය ළමා අවශ්‍යතා වෙනුවෙන් සෑම අවස්ථාවකම ප්‍රමුඛත්වය ලබා දෙනවා. කොරෝනා වෛරසය හමුවේ වුවද පාසල් වසා දමමින් දරුවන් ආරක්ෂා කිරීමට ක්‍රියා කළේ මේ හේතුවෙන් බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. සමාජයේ ප්‍රතිලාභ අවශ්‍යය සඳහා සහන සැලසීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යාම අඛණ්ඩව සිදු කළ යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය සමාගම් සංවර්ධනීය වෙමින් පවතින රටවලට සහන ලබා දීම වැදගත් බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. නව්‍ය කොරෝනා වෛරසය හමුවේ කඩාවැටුණු ආර්ථිකය නගා සිටුවීම සඳහා ලෝක බැංකුව මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අත්‍යවශ්‍ය වන බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. ණය සහන ලබා දීමෙන් රටේ ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් සිදුවන බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ද පිළිගත්තා. එමෙන්ම කොරෝනා පාලනය සඳහා ශ්‍රී ලංකා රජයගත් ක්‍රියාමාර්ග පැසසිය යුතු බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර රටේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීමට ලබා දී හැකි සහන මෙවර අයවැයෙන් ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නව්‍ය කොරෝනා ව්‍යාප්තියත් සමග සිනමා කර්මාන්තයේ මතුව ඇති ගැටලු පිළිබඳව එම කර්මාන්ත නිරත වූවන් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. පවතින තත්ත්ව යටතේ සිනමා ශාලා ආරම්භ කිරීමට පියවර ගත්තද පාඩු සිදුවේ යයි බියෙන් නිෂ්පාදකයන් ප්‍රදර්ශනය සඳහා චිත්‍රපට ලබා දීමට පසුබට වනවා.
සිනමා ශාලාවල දුරස්ත භාවය ඇතුළු චර්යාත්මක වෙනස පවත්වාගෙන යමින් වෛරසය පාලනය කිරීමට සෞඛ්‍ය අංශවලට තවදුරටත් සහාය දෙන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා මෙහිදී ඉල්ලා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියේදී කලාකරුවන්ට ලබා දුන් සහන පිළිබඳවද මෙහිදී සිහිපත් කෙරුණා පසුගිය රජයේ සමයේ එම ස්ථාන කප්පාදු කිරීම හේතුවෙන් සිනමා කර්මාන්තයේදී සිටි බොහෝ පිරිසක් අපහසුතාවන්ටපත් වූ බවයි ඔවුන් ප්‍රකාශ කළේ එම ස්ථාන යළි ලබා දෙන ලෙස කලාකරුවන් ඉල්ලා සිටියා සිනමා කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ඉදිරි අයවැයෙන් සහන සලසන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා මේ බජට් එකට ඒක තමයි මම කිව්වේ ගෙන්නලා එන බජට් එකට දාන්න පුළුවන් සහන ටික දාලා දෙන්න පුළුවන් සහන මොනවද කියන එක ඊඳු කරන්න මේ අලුත් තියෙන තත්ත්වයටද දැන් තියෙන මේ ආර්ථික තත්ත්වෙත් එක්ක සලකලා බලලා අපිට දෙන්න පුළුවන් සහන අපි ලබා දෙන්න තියෙන මේ සහන ප්‍රයෝජනෙ ගන්න ඕන සහනයක් දුන්නට වැඩක් නැහැ සහනිය ප්‍රයෝජනයක් ගන්න නැත්තම් සිනමා ශාලාවල විදුලි බිල් වෙළඳ ගණනය කිරීම යටතේ නොව කර්මාන්ත ගණනය කිරීම යටතේ සිදු කරන ලෙසද මෙහිදී ඉල්ලීම් කෙරුණා මේ සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය සමග සාකච්ඡා කර විසඳුමකට එළඹෙන්නයි අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාට උපදෙස් ලබා දුන්නා අද වන විට ලෝක ආර්ථිකයේ මෙන්ම මෙරට ආර්ථිකයේද බිඳ වැටී තිබෙනවා මේ වනතෙක් ලෝක බැංකුවෙන් හෝ වෙන යම් තැනකින් එක් ඩොලරයක් හෝ ලැබී නැති බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වංචා විමර්ශන ඒකකයේ ප්‍රධානියාගෙන් තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එය අනුව 2011 ලෝක කුසලාන තරගාවලියේදී සිදු වූ තරඟ පාවාදීමට සම්බන්ධ සියලු තොරතුරු ඉදිරියේදී ලිඛිතව ඒ මහතාට ලබා දෙන බවයි මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ. අදාපට දින ලොකුම ප්‍රශ්නේ තමයි මොනතරම් දක්ෂ ක්‍රීඩකයෙකු හිටියත් තරඟ පාවා දෙන්නු කීප දෙනෙක් නිසා අපට ඉතිහාසයේ ලෝකසලන දිනා ගන්න බෑ මම ඇමතිවරයා හැටියට මේ අභියෝගය දරගෙන ලෝකේ එකම රට තරඟ පාවා දීමේ පනත මගේ අමාත්‍ය ධුරය හැටියට ගල මම මේක කරා ඒ නිසා ICC එකේ ප්‍රධානියා 2018 ලියුමක් කියන හරින් ප්‍රාන්ත මහත්තයාට ලෝකේ ටෙස්ට් ගන්න රටවල් 14 වැඩිම තරඟ පාවා දීම් දූෂණ පිළිබඳ චෝදනා තියෙන රට ලංකාව කියලා එනිසා තමයි මම කිව්වේ මේ තරග පාවාදීම් වලට සම්බන්ධ කවුරුර ඉන්නවනම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා මම කතා කරේ. මම පසුගියදා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මම අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන්නා. මට ඊයේ රාත්‍රී කතා කරා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඇන්ටි කරප්ෂන් යුනිට් එකේ ප්‍රධානියා මම අද එතුමාට උත්තරයක් යවනවා ඒ සියලු තොරතුරු සඳහන් කරලා පරීක්ෂණ තියන්න. ඒ අනුව දේශීය මට්ටමෙනුත් ජාත්‍යන්තර මට්ටමෙනුත් මේ සම්බන්ධ පරීක්ෂණයක් පැවැත්වෙනවා. එකපාරක් නෙවෙයි පිට පිට ලෝක කුසලාන අපි දිනන්න ඕනේ අපිට දිනන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා ඒකට අවශ්‍ය පහසුකම් අපිට තියෙනවා එකම බාධාව තමයි මේ ක්‍රීඩාවේ තරඟ පාවා දීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අනුව මහමැතිවරණය සාර්ථකව පැවැත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් පෙරහුරු තවදුරටත් පැවැත්වෙනවා අගෝස්තු 5 වනදා පැවැත්වෙන මහමැතිවරණයේ ඡන්ද විමසීම සෞඛ්‍ය ආරක්ෂිතව සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා උපදෙස් ලබා දී තිබෙනවා නව්‍ය කොරෝනා වෛරසය ඡන්ද විමසීමේ ක්‍රියාවලිය හරහා ව්‍යාප්ත වීම වැළැක්වීම එහි අරමුණයි ඒ අනුව දිවයිනේ ප්‍රදේශ රසකම පෙරහුරු පවත්වා ඡන්ද විමසීම සාර්ථකව කළ හැකි ආකාරය පිළිබඳව අදාළ නිලධාරීන් මේ වන විට දැනුවත් කර තිබෙනවා මැතිවරණ කොමිෂන් සභාවට ඇති වූ ඊළඟ ගැටලුව වූයේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව ඡන්දය ගණන් කරන්නේ කෙසේද යන්නයි ඒ සම්බන්ධයෙන්ද මේ දිනවල පෙරහුරු පැවැත්වෙනවා ඊයේ දිනේදී මොනරාගල දිස්ත්‍රික්කයේ මෙවැනි පෙරහුරුවක් පැවැත්ුණා කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදීද ඡන්ද ගණන් කිරීමේ පෙරහුරු අද දිනේදී පැවැත්ුණේ අගෝස්තු 5 වනදා පැවැත්වෙන මහමැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමේ අරමුණින් සෞඛ්‍යාන්ත විසින් ලබා දීලා තියෙන වෛද්‍ය උපදෙස් වලට අනුකූලව කොහොමද මේ ඡන්ද මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නේ මීටරයක දුර තියාගෙන අනිකුත් අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව මේ ඡන්ද ගණන් කිරීම සඳහා කොපමණ වේලාවක් යනවද ඒ සඳහා කොපමණ ඉඩ ප්‍රමාණයක් අවශ්‍යද තීරණය කිරීම සඳහා තමයි මේ පෙරහුරු ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ මේදී අත්‍යවශ්‍ය දේ තමයි මෙම අවදානම අවම කර ගැනීම මෙතන ඇතුල් වෙනකොටම උෂ්ණත්වය පරීක්ෂා කරලා බලනවා ඒ වගේම අත පිරිසුදු කිරීමක් ඊ අවස්ථාවේ සිදු වෙනවා. ඒකට දෙන්නේ අවධානම අඩු කරගෙන යනවා. ඒ වගේම ඡන්දය ගණන් කරන අවස්ථාවේදී සීලු දෙනාම මුවාවරණ අනිවාර්යෙන් පැලඳ සිටිය යුතුයි. ඒ වගේම හැම පැයකටම වරක් අත ඇල්කොහොල් සහිත පිරිසුදු කාරකයකින් පිරිසුදු කිරීම කරනවා. ඒ මගින් අපිට අවධානම සෑහෙන දුරට අවම කරන්න පුළුවන්. සීමිත ඉඩ ප්‍රමාණයක් ඇති ස්ථානයක ගණන් කිරීමේ නිලධාරීන් සහ දේශපාලන පක්ෂවල නියෝජිතයන් රැඳී සිටීම සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරන්නේ. එම ගැටලුවටද විසඳුම් ලබා දීමට මේ දිනවල පැවැත්වෙන පෙරහුරු අතිශයින් වැදගත් වනවා.
महामेतिवरणेट दिन लंगवेद्दी मेतिवरण वेदिकावे उनुसुम कथाबह असन्नट दकिन्नट लभेनवा पक्ष विपक्ष महाजन नियोजितयन पलकल अदहस एतुलत 2020 जनमते विशेषांगे देन මේ සමගි ජනබලවේගයේ අලුත් වැඩපිළිවෙල තුළ බලයක් ඇතුවත් හෝ නැතුවත් බලයක් ඇති වෙලාවක මහා පරිමාණයේ වැඩ කරන්න පුළුවන් බලයක් නැති වෙලාවක පැත්තකට වෙලා ආපහු ආණ්ඩුවක් එනකම් හූල්ල හූල්ල බලාගෙන ඉන්නේ නැතුව අපි අපේ සම්පත් තුළින් අපි මේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන බලයක් නැති වෙලාව. දැන් ඉතින් ඔරලෝසුයි ටෙලිෆෝන් එකයි මාරු වෙන කාට පුළුවන්ද කියන්නේ මේ රටක් තරම් පාලනය කරන්න අපේ ආණ්ඩුවනේ. දැන් ඔළු වංචමන්චල් වෙලා තියෙන්නේ. टेलीफोन का पेन्नल की ना और लोसूर चांदे देने किया मोले हम तो नहल एक अभी जाना का तो जाना भी पति वर्दे का ही था ये निशा ये वाके नाय के उनके मेरा तो दीला मेरा तो विराज में निदित या नेपा एक साथ जाति का पक्षे महत्वरूटी का किया ये गोलंड का किसी प्रश्न एक नेतंग चांदे करने का इतिहास අපි සමග ජන බලවේගය හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් අපි මේ මැතිවරණය ජයග්‍රහණය කරනවා ඒක කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ 69 ලක්ෂයේ බෞතරය සමහර වෙලාවට වෙනස්ුනේ කිය සැරේ වෙන මොකටවත් නෙමෙයි මේ කාලකන්ණි අපේ නායකයා ගිරල්ලා අතරපු MCC කිව්ස නිසා මතක තියාගන්න රාජපක්ෂවරු නෙමෙයි අපි පරාජය කරේ ජනාධිපතිවරනේ රනිල් වික්‍රමසිංහ මහත්තයාලා මට පේන්නේ එක්සත් ජාතික පක්ෂ තමයි හැමදේම ගහන්නේ ඒ කියන්නේ ආණ්ඩුව වෙන්න පුළුවන් වෙනින් පක්ෂ වෙන්න පුළුවන් මේ සුළුතර පක්ෂනේ ඔක්කොම ගහන්නේ එක්සත් ජාතික පක්ෂ මම පද තියන රුක එක්සත් ජාතික පක්ෂ අත වනවන ගිය කට්ටිය අත දෙක උස්සගෙන එළියට එනවා. දැන් ඒගොල්ලෝ මොනවද කරන්නේ? මේ මහගදරේ එළියට ගිහිල්ලා ওই කුඩි ගදරේ මේ විවේචනය කරන එක විතරයි තියෙන්නේ. එහෙම නෙමෙයි ඡන්දයක් කියන්නේ ජනතර සේවය කරන්නේ කොහොමද ප්‍රතිපත්ති කොහොමද? මෙතන එක්සත් ජාතික පක්ෂේ විතරක් බලිනවා නම් එහෙනම් ඉතින් ඒක ඡන්ද ප්‍රතිපලයක් නොවේ වෙන්නේ. ඒක කෝක කමක තියෙන ගමනක්. ප්‍රේමදාස මහත්තයලු එල්ටීඩ රාජ්‍ය දුන්නේ. ප්‍රේමදාස මහත්තය ආයුධ දුන්නේ නම් එල්ටීඩී එකට දුන්නේ නම් දීලා ඇත්තේ ඉන්දියන් හමුදාවට වැඩි තියාපන් කියලා ඉවරලා මොකද ඉන්දියන් හමුදාව ආවිල්ලා මෙහෙ හිටියේ ලංකාවේ කොල්ලවර නෙමෙයි හරිද මේ අයට ඕනලා තියෙන සිරි කොට අල්ල ගන්න අපි දිගින් දිගටම කියන්නේ මේ පක්ෂය විනාශ කරපු පිල්ල තමයි දැන් මේ ගැලවිලා ගිහිල්ලා නැවත මේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් තමයි මේ අය කරන්නේ අද එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලි වලට කැඩිලා ඕනෝන් එන කොටා ගන්නවා එක්සත් ජාතික පක්ෂය එක් පැත්තක් අනිත් අයට නඩු දානවා අනිත් අය පක්ෂයෙන් එලවනවා උසාවි යනවා මේ විදිහේ විශාල කලබගෑනියක් එක්සත් ජාතික පක්ෂය තුල ඇති වෙලා තිනවා ඩීඑස් සේනාරක ඩඩ්ලි සේනාරක සර් ජෝන් කතුලාර ප්‍රේමදාස මහත්තයා ජයජවන්දර මහත්තයා ඒ වගේම ඩීබී විජේතුංග මහත්තයා කියන හය දෙනාම මේ පක්ෂයේ හිටිය අවුරුදු 47යි හැමෝම ආණ්ඩු බලයක ඉන්න පුළුවන් උච්චතම තැන හිටියා අගමැති කාලේ නම් අගමැති වුණා ජනාධිපති නම් ජනාධිපති වුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා 94 ඉඳන් 2020 වෙනකන් තාම ඉන්නවා අවුරුදු 26ක් ඉන්නවා ඒ 26 දෙපාරක් අගමැති වෙනවා ෆුල් ටර්ම් එක ගිහින් එක පාරක්වත් ජනාධිපති වුණෙත් නැහැ එක්සත් ජාතික පක්ෂයේ 3ට 4ට කැඩිලා එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් මහත්තයන් ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයෝ ඉල්ලා අස්සලා ඒ වගේම සමහරු වේදිකාවේ ගිහිල්ලා කතා කරන්නේ මොනවද කියලා දන්නේ ඒ නිසා අපිට කියන් තියෙන්නේ ඩී.ඒ. සේනානායක මැතිතුමා අර ශ්‍රේෂ්ඨ නායකයා හදපු එක්සත් ජාතික පක්ෂයට ඔච්චර අපරාධයක් කරන්න එපයි කියන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ නමරි කුඩගෙන යන සජිත් මහත්තයතුළු කණ්ඩායමේ මම මේ වෙලාවේදී ඉල්ලා සිටිනවා. නවීන් දිසානායක ඇමතිතුමා අපේ හිතවත් මිත්‍රයා කියනවා UMP ගේ ඊළඟ නායකයා මං කියනවා. රවි කරුණානායක කියනවා නෑ මං නායකයා. තව කවුද ඉන්නේ? දායකමගේ කියන මං නායකයා. මහන්නේ රහුණාස වගේ උන්ට ඉතුරු වෙච්ච එකේ දන් කුඩ ටිකවත් දෙදා ගන්න බැරුව ගහ ගන්නවා. එහෙම නේද? එක්සත් ජාතික පක්ෂයට අපි දන්නේ අප බල ඉල්ලන අයිතියක් නෑ. එකක් ඒගොල්ලෝ කැඩිලා දෙකට වෙලා හිටපු අවුරුදු පහේ මොකක්වත් කරේ නැහැ. රොයල් වෙන්නේ හොරකම් කරමන් කලින් කිව්වා වගේ. මා බැංකුවේ බැඳුම් කර වංචාව සිද්ධ කරා. රට ආර්ථිකය හැදුවේ නැහැ. කිසිම දෙයක් කරේ නැහැ රට වැඩි. සායි ඡන්ද දෙන්න මොකටද? අද අපිට හැප්පෙන්න කවුරුවත් නැහැ. අද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හැප්පිලි වල ඉන්නේ. මේ විපක්ෂ නායක කියලා හිටපු කෙනා ගෙදර තියෙන ලෑන් ෆෝන් එක උස්සගෙන ඇවිල්ලා මෙහෙම දික් කරගෙන ඉන්න. තව එක්කෙනෙක් ඉන්නවා. එයා කියනවා දැන් එයාගම හොරු නැල්ලු. ඒ කියන්නේ එයාගම ඉස්සර හොරු ඉඳලා තියෙනවා. ඔන්න අද අපිට හැප්පෙන්න කියලා තින්නේ මේ විදිය විහිළුකාරයෝ ටිකක්.
දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබාගත් යුද හමුදා පති ලෙතනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මල්ලතු වස්කිරේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේද බැහැදුටුවා මහනුවරට පැමිණි යුද හමුදා පතිවරයා ශ්‍රී දළදා මාලිගයේදී ආගමික වතාවත්වල නිරත වුණා දළදා වහන්සේ වැඳ පුදාගත් යුද හමුදා පතිවරයා පැමිණ සිටි පිරිස සමගද අදහස් හුවමාරු කරගත්තා මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටු යුද හමුදා පතිවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම ස්වාමින් වහන්සේද යුද හමුදා පතිවරයාට ආශිර්වාද කළා කොරෝනා මර්ධනයේ සඳහා ජනාධිපතිතුමා රජය සෞඛ්‍යංශ ත්‍රිවිධ හමුදාව ගෙන ගිය වැඩපිළිවෙල උන්වහන්සේ අගය කළා යුද හමුදා පතිවරයා එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වුවා මේ කොවිඩ් සම්පූර්ණ සමාජයෙන් ඉවත් කරයි කියන වචනේ කීමට හැකියාවක් නැහැ තවදුරටත් විදේශ රටවලින් එන කට්ටිය නිසා අපේ රටේ ජනතාව විශාල කැපකිරීමක් කරුණු ලැබුවා මේ தත්ත්වය උදා කරගන්න සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දුන් උපදෙස් අනුව තවදුරටත් ක්‍රියා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා අපි දකිනවා පසුගිය දින කිහිපෙදි විශේෂයෙන්ම අපි දැක්කා කොවිඩ් රටෙන් සම්පූර්ණයෙන් ඉවරයි කියලා හිතාගෙන මාස්ක් එකක් දාන්න නැතුව ශාරීරික දුරස්ථභාවයන් රකගන්න නැතුව කොවිඩ් ලංකාවේ තිබ්බෙත් නැහැ වගේ හිතාගෙන වැඩ කරන කණ්ඩායමක් අපි දකිනවා ශවේන්ද්‍ර සිල්වා මහතා අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න ස්වාමින් වහන්සේද බැහැ දැකමින් ආශිර්වාද ලබා ගත්තා එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂය රාජ්‍යයට එල්ල කරන චෝදනා මුළුමනින්ම අසත්‍ය බව රජයේ මැති අමතිවරුන් පෙන්වා දෙනවා මෙම ගිවිසුම සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදත් අදහස් පළවනා අපේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලයේදී අපිට එක එක චෝදනා එල්ල කෙරුවා තුමාගේ ගෝල බාලයෝ ටික ඔක්කොම චෝදනා කෙරුවා එක්සත් ජාතික පක්ෂය ඇමරිකාවට ගැත්තෝ කියලා ඊට පස්සේ එක පැත්තකින් කිව්වා අපි රට දෙකට කඩලා ඇමරිකාවට එක කොටසක් දෙනවා කියලා චෝදනා කෙරුවා නමුත් මේ අවස්ථාවේදී අපි අහන්නට ඕනේ කෙලින්ම මේ ජනාධිපතිතුමා අත්තේවාගේ මගමැතුමත් අනිවාර්යම මේ MCC එක අසංකරනවද නැද්ද දැන් බලන්න MCC ගිවිසුම සම්බන්ධව එදා පැහැදිලිවම කියපු දේ එක්සත් ජාතික පක්ෂය අද මේ රට ජනතාවත් මුලා කරන මට්ටමට එක්සත් ජාතික පක්ෂේ පත් කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතුමා ඒ වගේම මේ රටට ආදරය කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ කණ්ඩායම මොන හේතුව නිසාවක්වත් කිසිදු ගිවිසුමකට අස්සම් කරන්න තියන්නේ නැහැ ඒක වගකීමෙන් අපට කියන්න පුළුවන් ජනාධිපතිවරණයට කලින් මොකද්ද කිව්වේ මේක ඉරලා දානවා කිව්වා එහෙමනේ කිව්වේ අධ්‍යයන කරන්න දෙයක් නැහනේ මොන අධ්‍යයන කරන්න ඒගොල්ලෝ කිව්වේ ඉරලා දානවා කියලා දැන් අද වන විට විපක්ෂය දෙකට කැඩිලා හතරට නැවිලා ඉන්න වෙලාවේ මේ මැතිවරණ සමයේ මොකක්කරි වාසියක් ගන්න පුළුවන්ද කියලා ට්‍රයි කරන්නත් එක්ක MCC ගිවිසුමක් අපේ ඇඟේ දාන්න හදනවා MCC එක්ක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට කිසිම සම්බන්ධයක් නැහැ ඒ වගේම මේ රටට මේ රටේ සංස්කෘතියට මේ රටේ මහ පොළවට රාජ්‍ය ස්වාධීනත්වයට මිනිස්සුන්ගේ අයිතීන්ට හානියක් වෙන කිසිම තීරණයක් රාජපක්ෂ ආණ්ඩුවකින් ගන්න නැහැ කියන එක සජිත් ප්‍රේමදාස දන්නේ නැතුණාට මේ රටේ මිනිස්සු දන්නවා බදුල්ලේ පදිංචි තරුණියක පසුගිය 19 වනදා සිට අතුරුදන්ව ඇති බැවින් ඇය සොයා පොලිස් මෙහෙයුම් මේවන විට ක්‍රියාත්මකයි. බදුල්ල අන්දෙනිය අංක 108 න් හතර දරන ලිපිණිය පදිංචිව සිටින කල්පණී දිනූපමා බදුල්ල කලාප අධ්‍යක්ෂ කාර්යාලයට අනුයුක්තව බණ්ඩාරවෙල කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේ විද්‍යාගාර සහායකවරියක ලෙස සේවය කරනවා. 26 හැවිරිදි ඇය විවාහක තරුණියක්. සෑම සති අන්තයකම කුරුණෑගල පිහිටි තම සැමියාගේ නිවස වෙත යාම කල්පණී සාමාන්‍යයෙන් සිදු කරනවා. පසුගිය 19 වනදාද ඇය සුපුරුදු පරිදි සිය සැමියාගේ නිවසට යාම සඳහා බදුල්ලෙන් බස් රථයකට ගොඩ වූ ආකාරය එම බස් නැවතුම් පොලිස් අවකර ඇති CCTV කැමරාවක සටහන්ව තිබුණා. එම බස් රථය මහනුවර බලා දහවණය කරන එකක්. ඇගේ සැමියා වන සිදත් තිලකරත්න යන අයද සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සිය බිරිඳ සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. බස් එකට ආවා යනුවෙන් අතුරුදන් වූ දිනේ පෙරවරු 8:46ට ඇය අවසන් වරට මැසෙන්ජර් පණිවුඩයක් එවා ඇති බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. මගේ ගෙදර තමයි යා නැවතිලා ඉන්නේ තාම ට්‍රාන්ස්ෆර් එක හදාගන්න බැරි නිසා හැම සත්‍යන්තෙම එයා මාත්‍යාල ගෙදර යනවා. මේ සිකුරාදා 19 වෙනිදා උදේ මට වැඳලා
යනවා කියලා ගෙදරින් ගියා ඒ ගිහිල්ලා බස් එකට නැගලා මාත්‍යාට මැසේජ් එකක් දාලා තිනවා මේ මං දැන් බස් එකට නැංගා කියලා ඒ ටික දුරක් යනකොට යාගේ යාළුවටත් කියලා තිනවා මේ මං දැන් බස් එකේ ඉන්නේ කියලා එතනින් පස්සේ මගේ දුවගේ කිසිම ආරංචියක් නැහැ ෆෝන් මකරාවක් වැඩ කරන්නේ නැහැ සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසියටද පැමිණිලි කර තිබෙනවා नीत्यानुकूल उरुमकरुवान द्रवशीलता आधारक अरमुदल පළමු අධිරේ යටතේ තැන්පතු කරුවන් 115,000කට රක්ෂණ වන්දි ගෙවීම සිදු කෙරුණා. දෙවන අධිරේදී තවත් 38,000කට එම ගෙවීම සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ලබන දෙවනදා මහජන බැංකු ශාඛා 63ක් හරහා මෙම ගෙවීම සිදු කිරීමට මහ බැංකුව කටයුතු යොදා තිබෙනවා. ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. අපගේ මීළඟ පත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. සුබ රාත්‍රියක්. Thank you.